මතපේදයට තුඩුදුන් කාරණා සම්බන්ධ කාන්තාවක් ඊයේ දිනේදී කටුනායකගේ අත්දැකීම් කරගෙන තියෙනවා. කොහොමද මේ කාන්තාවගේ ඉදිරි නීතිය නිමේ කටයුතු කොහොමද සිදුවන්නේ? ඔව් පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාලාවල පළ වුණා එක්තරා කාන්තාවක් යම්කිසි ආකාරයකට ආගමකට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමක් සම්බන්ධව මේ පිළිබඳව පොලිසිය අවධානය යොමු වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඊයේ දිනවන විට ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි ලැබිලා තිබුණා. විශේෂයෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරල්වරයාගෙන් පොලිස් පත්තුමාට ලිඛිතව පැමිණිල්ලක් ලැබිලා තිබුණා. ඒ හැරෙන්නට විවිධ ගරුතර ස්වාමීන් වහන්සේලා සහ සිවිල් සංවිධාන විසින් පැමිණිලි ඉදිරිපත් කළා තිබුණා. ඒ වුණාට ඊයේ දිනවනට පැමිණිලි 8ක් පමණ ලැබිලා තිබුණා මෙම කාන්තාවගේ ප්‍රකාශ සම්බන්ධව. මේ පිළිබඳව විමර්ශන ආරම්භ කරපු අවස්ථාවේම යම්කිසි ආකාරයකට මෙම කාන්තාව දිවයිනෙන් පලා යාමට කටයුතු කරයි කියලා ඒ සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශයෙන් තමයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ තිබ්බේ. ඔවුන් ඊයේ දිනේදී මෙම සක්කාරිය සම්බන්ධයෙන් කටයුතු කළා තිබුණා. කෙසේ වෙතත් ඊයේ දින රාත්‍රී මෙම කාන්තාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොට පොලින් සිංගප්පූරුව බලා පිටත් වීමට පැමිණෙමින් සිටියේදී ඔවුන් පැමිණෙමින් ගුවන්තොටුපළේදී ගුවන්තොටුපළට පැමිණියන පස්සේ මෙම අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව නිලධාරීන්ට මෙම කාන්තාව විශේෂයෙන්ම ආගම නිගම නිලධාරීන් විසින් එම කාන්තාව නවත්තලා අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව නිලධාරීන්ට බාර දීලා තිබුණා. ඉන් පසුව පරිගණක අපරාධ කොට්ටාශය නිලධාරීන් විසින් මෙම සැකකාරිය බාරගත්තා. මේ වන විට ඔවුන් භාර්යේ මෙම ඔවුන්ගේ අත්අඩංගුවේ මෙම කාන්තාව පසුවනවා. වයස අවුරුදු 32 ක පමණ ස්ථිර පදිංචිය මෙම කාන්තාවගේ කුරුණෑගල ප්‍රදේශයේ කියලා තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම ගල්කිස්ස ප්‍රදේශයේ තාවකාලික පදිංචි ස්ථානයක් විදිහට පෙන්වුම් කරලා තියෙනවා. දැනුම් දීලා තියෙනවා. කෙසේ වුවත් පසුගිය අප්‍රේල් මාසයට ආසන්න දිනයක තමයි මේ ප්‍රකාශය කොළඹදී කොළඹ යම් ස්ථානයකදී සිදු කරලා තියෙන්නේ. ඊට පසුව මෙය සමාජ මාධ්‍ය ජාල හරහා උඩුගත කළා. උඩුගත කිරීම නිසා මෙය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. කෙසේ වුවත් මේ ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම ජාතීන් අතර විශේෂයෙන්ම ආගම් අතර විවිධ පුද්ගලයන් අතර මතභේද සහ විවිධ ගැටුම් වලට හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි මම කාන්තාව අත්අඩංගුවට ගත්තේ. අදාළ පරීක්ෂණ කටයුතු පැවැත්වෙනවා. ඉන්පසුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබනවා. ඊට අදාළ වෙන විවිධ අනපනත් වෙනවා දන්නේ සංග්‍රහය තියෙනට පුළුවන්. ඒ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත තියෙනට පුළුවන්. ඒ වගේ විවිධ නීති තියෙනවා මේ වැනි කාරණා සම්බන්ධව ක්‍රියාත්මක කරන්න. ඒ විමර්ශන නිලධාරීන් විසින් ඊට අදාළ නීති තෝරාගෙන ඊට එරෙහිව කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මෙවැනි ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෑම් පුද්ගලයකුටම ආගමක් සම්බන්ධව යම් යම් මත දැරීමේ අදහස් අවකාශය තියෙනවා. නමුත් ඒවා ප්‍රකාශ කිරීමේදී වෙනත් ආගම්වලට හානියක් නොවන ආකාරයට, ඒ වගේම ඔවුන්ගේ ඒ ආගම්වලට අපහාසයක් නොවන ආකාරයට තමයි කටයුතු කළ යුත්තේ. ඒ සියලුම ආගම්වලට ගරු කළ යුතුයි. ඒ නිසා ඒ වගේම තමයි එවැනි ප්‍රකාශ තුළ සමාජයේ යම්කිසි ආකාරයකට විවිධ ගැටුම් ඇති වෙන්නට පුළුවන්. ඒ ආගම් අදහන පිරිස අතර යම් මතභේද ඇති වෙන්නට පුළුවන්. ඒ තුළින් ගැටුම් නිර්මාණය වෙන්නට පුළුවන්. එයින් සමාජයේ යම්කිසි අස්ථාර තත්වයකට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි කටයුතු කරන්නට අප සමාජයේ කාටවත් ඉඩ දෙන්නේ නැහැ. යම්කිසි නීතියක් පවතිනවා නම් එවැනි කාරණා සම්බන්ධව පොලිසිය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි ඊට අදාළ පැමිණිලි ලැබිලා තියෙනවා නම් එවැනි පැමිණිලි සම්බන්ධව කටයුතු කරනවා. මේ ආකාරයට මෙම කාන්තාව සම්බන්ධව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. තවදුරටත් පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශයෙන් මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරනවා. අපි දැක්ක මේ සේපාල අමරසේක, එතකොට ජෙරම්, එතකොට ඊට පස්සේ මේ කාන්තාව වෙනවා. මේක දැන් දිගින් දිගටම ස්ටෙප් එකකින් ස්ටෙප් එකකට මේක ඇවිල්ලා මේ දැන් මේ බෞද්ධ ආගම මුල් කරගෙන තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ දේවල් මින් ඉදිරියට නවත්තන්න මේ 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 ප්‍රකාශ කරන එක නවත්තන්න මොනවා හරි වැඩපිළිවෙලක් පොලිසිය විසින් සිදු කරනවා. ඇත්තටම නීතියේ තියෙනවා පැහැදිලිවම දැන් අඳුකම ස්ථාවන්න ඕනම් පුද්ගලයෙකුට යම්කිසි මතයක් දැරීම, අදහස් ප්‍රකාශ කිරීම මේ සියල්ල තියෙනවා. නමුත් ඒ සියල්ල 14 වගන්තිය යටතේ පුද්ගලයෙකුට හිමිවන්නේ 15 වගන්තියේ තියෙන සීමා කිරීම වලට යටත්ව. ඒ 15 වගන්තියේ ඒ කියන්නේ ආගම විශේෂයෙන්ම යම්කිසි ආගමකට යම්කිසි ජාතියකට හානියක් නොවන ආකාරයටයි ඒ ප්‍රකාශ සිදු කළ යුත්තේ කියන එක පැහැදිලිවම 15 වගන්තිය තුල කියවෙනවා. ඒ නිසා ඒවට යටත්ව තමයි පුද්ගලයෙක් තමගේ අදහස් ප්‍රකාශ කළ යුත්තේ. ඒ පිළිබඳව සෑම පුරවැසියෙක්ම අවබෝධයෙන් ඉන්නට ඕන. අවධානයෙන් ඉන්නට ඕන, අවබෝධයෙන් ඉන්නට ඕන. එවැනි ආකාරයට එවැනි ඒ කියන්නේ එවැනි ඒ කියන සැලකිල්ලක් නැතුව
නීතියට පටහැනි ආකාරයට කටයුතු කළොත් පොලිසියට පුළුවන් විමර්ශ ඒට එරෙහිව කටයුතු කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඒ වගේම පොලිසිය විදිහට අපි මහජනතාව දැනුවත් කරන්නේ මෙවැනි දේවල් කරන්නට එපා කියන කාරණේ මේ මේ බොහෝ වෙලාවට අපි අපි දකින දෙයක් තමයි මේ ප්‍රකාශ නොදනුවත් කරනවට වඩා උනොදනම කරන කාරණා නෙවෙයි නමුත් යම් යම් අදහස් ප්‍රකාශ කිරීමවලදී වෙන ප්‍රකාශ කරන තත්ත්වයන් නිරීක්ෂණය වෙලා තියෙනවා හැබැයි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කරනවා ඒ සියලුම ඒ කියන්නේ ඒ අවශ්‍ය නෛතික පසුබිම තියෙන කාරණා සම්බන්ධව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා 2023 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට දිනේදී ආරම්භ වීමට නියමිතයි මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් ඉන්නවා 394,450ක් ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් ඉන්නවා 78,103ක් ඒ අනුව 472,553ක් අයදුම්කරුවන් පෙනී සිටිනවා විශේෂයෙන්ම විභාග මධ්‍යස්ථාන 3568ක මේ විභාගය පැවැත්වෙනවා මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙනදා වගේම මේ විභාගයෙන් පෙනී සිටින දරුවන්ගේ වගේ මේ විභාගයේ අවශ්‍ය ආරක්ෂා සඳහා කටයුතු කළා තියෙනවා දැන් පසුගිය දිනවල රහස්‍ය ලේකන ප්‍රවාහනයට ඒ කියන්නේ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය සඳහා පොලිසිය දාරින් 300කට ආසන්න සංඛ්‍යාවක් විටින් විට ඒ සඳහා යෙදුවා දිවයිනේ විවිධ ප්‍රදේශවලට පොලිසිය දාරින් ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර රැගෙන යාම සඳහා රහස්‍ය ලේකන ප්‍රවාහනය සඳහා යෙදුවා ඒ වගේම තමයි දැන් එකතු කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන තියෙනවා ඒ වගේම මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථානය තියෙනවා ප්‍රාදේශීය ක්‍රස් කිරීම මධ්‍යස්ථාන තියෙනවා මේ සියල්ලම ආවරණය වන පරිදි පොලිසි නිලධාරීන් 1707ක් යොදවලා තියෙනවා ඊට අමතරව මේ විභාගයේ පැවැත්වෙන දිනයන්වල සියලුම පොලිස් ස්ථානවලට නියෝගහ උපදෙස් යොමු කරලා තියෙනවා පොලිස් මුලස්ථානයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට කොට්ටාෂ බාර නිලධාරීන්ට මුලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට මේ සියලු දෙනාට උපදෙස් ලබා දීලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය ආරක්ෂා විශේෂයෙන් ජංගම සංචාර ක්‍රියාත්මක කරන්න පාමුර සංචාර ක්‍රියාත්මක කරන්න රාත්‍රී මුර සංචාර ක්‍රියාත්මක කරන්න ඒ වගේම විශේෂ යතුරු පැදි සංචාර ක්‍රියාත්මක කරන්න මේ ස්ථාන පරීක්ෂා කරන්න කියලා අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා දීලා තිනවා ඒ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ තමයි මේ පරීක්ෂා කිරීම සිද්ධ කරන්නේ ඒ විතරක් නෙවෙයි අපි සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම් කිසි ආකාරයකට ඔබගේ නිවස ආසන්නේ නැත්නම් ඔබ පදිංචි ස්ථානය ආසන්නේ විභාග ශාලාවක් ඒ කියන්නේ පාසලක පාසලක් තියෙනවනේ විභාග ශාලාවක් තියෙනවනම් ඒ ස්ථානය අප සාමාන්‍ය පෙළ කරුණාකරලා ඔබ මේ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ එම දරුවන්ට බාධාවක් වන ආකාරයට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සහ වෙනත් එවැනි හානිදායක ක්‍රියාකාරකම් වල යෙදෙන්නට එපා යම් කිසි ආකාරයක තොරතුරක් ලැබුණොත් පොලිසිය සඳහා මේ ස්ථානයට පැමිණිලා ඒ කටයුතු නවත්තන්නට සිද්ධ වෙනවා ඒ නිසා යම යම අපහසුතාවයන්ට ඔබ පත් වෙන්න පුළුවන් ඒ නිසා ඒවා පිළිබඳ තේරුම් අරගෙන පාසලේ නැත්නම් ඒ විභාග මධ්‍යස්ථානයේ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ දරුවන්ට නිදහසේ කර ගැනීම සඳහා අවශ්‍ය අවකාශ ලබා දෙන්න කියලා සියලුම මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් මේ සඳහා ප්‍රවාහන කටයුතු වල යෙදෙන ඒ මගී ප්‍රවාහන සේවාලනුත් අපි ඉල්ලා සිටිනවා දරුවන්ට නියමිත වේලාවල් වලට පාසල් ඒ විභාග මධ්‍යස්ථානට යාම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න පොලිසි නිලධාරීන් නිරන්තරයෙන් හතවාහන රාජකාරී සඳහා පාසල් ආසන්නේ නගරවල සෑම ස්ථානයක යොදවලා තිනවා දරුවන්ගේ දරුවන්ට කඩිනමින් ඉබ විභාග මධ්‍යස්ථානට ළඟා වීමට විභාගව සංකල්ල නැවත නිවස වලට පැමිණීමට රතවාහන නිලධාරීන්ට විශේෂ සැලසුම් සහගතව යොදලා තියෙනවා නගරවල සෑම ප්‍රදේශයකම වාහනේ මෙම කාල සීමාව තුළ දමුල්ල හිටපු නගරාධිපතිගේ සහෝදරයා අවුරුදු 12ක පිරිමි දරුවෙකු අපයෝජන කළ බවට වාර්තා වෙනවා මේ වෙනකොට තත්ත්වය කොහොමද මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙනද තියෙන්නේ ඔය ඊයේ දිනේදී දඹුල්ල මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තිබුණා අවුරුදු 12 මාස 8ක පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධව නමුත් මෙම සැකකරුව මෙතෙක් අත්අඩංගුවට අරගෙන නැහැ ඒ දරුවා වසරකට ආසන්න කාලයක් තිස්සේ විටින් විට යම් යම් අපයෝජනයන්ට මේ පුද්ගලයා ලක් කරලා තිබෙන බවට තමයි දැනට විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙන්නේ කෙසේ වුවත් මේ සම්බන්ධ විමර්ශන කටයුතු දඹුල්ල පොලිස් ස්ථානය මගින් ආරම්භ කළා තියෙනවා විශේෂයෙන්ම මේ පුද්ගලයා කුමන ආකාරයක ඔහුගේ සහෝදරයෝ හෝ වෙනත් පාර්ශ්වයන් කුමන ආකාරයක සම්බන්ධතාවයක් දේශපාලන වශයෙන් තියෙනවද කියන එක ගැන විමර්ශනය අවධානය යොමු කළා නැහැ සැකකරු සම්බන්ධයෙන් තමයි විමර්ශන කටයුතු සිද්ධ වෙන්නේ ඔහු යම් කිසි ආකාරයක වරදක් කළා තියෙනවා ඔහුට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා මේ වන විටත් දඹුල්ල මුලස්ථාන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කළා තියෙනවා අවුකන ඓතිහාසික පුරපසල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්වැව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 වන දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ
මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන්න. දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-41-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්